Sirasa Superstar. ඉතින් ඔබට බලාපොරොත්තුවක් ලබා ගන්නට ඉතාමත් හොඳ අවස්ථාවක්. නමුත් ජනතාව කොයි ආකාරයකින් තමන්ගේ අදහස් දක්වනවාද කියලා අවසන් මොහොත දක්වා අපිට කියන්නට බෑ. කෙසේ හෝ කිම්හානි ඔබ සුවිශේෂයි. අද මේ වේදිකාවෙන් මා හිතන්නේ මෙතෙක් ආ ගමන් මග එලි පෙහෙලි කරගෙන ඉදිරියට ආ යලනි ඔබ තවදුරටත් මේ තරඟයෙන් ඉදිරියට යාමට අපොහොසත් වෙනවා ඔබ අද තරඟයෙන් ඉවත් වෙනවා කැමති දැන් කනවන්න ඔව් අනුෂා චන්ද්‍රිකා ඔබගේ සංසන්දනාත්මකව බලීමේදී ඔබ වඩාත් නැඹුරුවක් දක්වන්නේ මේ ගායනා දෙකෙන් මොන ගායනයටද දැන් මේ දෙදෙනාගේ ගායනාවල පැහැය වෙනස් මේ පැහැයට වඩා මේ පැහැය වෙනස් මේ පැහැයට වඩා මේ පැහැය වෙනස් එහෙම ගත්තාම ඒ දෙදෙනාම හොඳ ගායනා ඉදිරිපත් කළා ජගත් ඔබ විශ්වාස කරනවාද මොවුන් දෙදෙනාගේ කුසලතාවයෙන් ඔවුන් ඉදිරිපත් කළ ආකාරය විනිශ්චයට ලක් කරොත් එකක් තව එකකට වඩා කිසියම් ප්‍රමාණයකින් හෝ ඉස්මතු වෙන ආකාරයක් ඔබට දකින්නට පුළුවන් කියා කුසලතාවය අතින් කමල් දෙදෙනාගේ දක්ෂතා විවිධයි ඒක අපේ සන්නස්කලට දැනිලා ඇති එහෙම දැනුණාද එහෙම එකක් තියෙනවා කියලා ඔව් මම ඒ ගී සතිකෝ ප්‍රකාශ ආපව කියන ගිම්හානිට කියද්දි මම කිව්වා වැරදි ඡන්දයක් දෙන්න එපා වැරදි දේශපාලකයෝ පත් කරනවා වගේ ඒකේ පස්සේ ඛේදවාචකයේ විඳින්නනවා කියලා ඒ වගේම මම කිව්වා මේ දරුව සම්බන්ධව රුක්මන් දෙවිට වගේ හඬක් තියෙනවා කියලා ඒ නිසා මම හිතන්නේ බුද්ධියෙන් මිනිස්සු බැලුවොත් එහෙම ඔලුවක් තියෙන මිනිස්සුන්ට ගිම්හානි ගායිකාව හෘද වස්තුවේන් බලලා හැංගීම් බර මිනිස්සුන්ට මෙයා ගායිකාව ඔබට දෙන්නේ කොහොම එකද මම ඔලුවෙන් ඡන්දෙ දුන්නොත් ගිම්හාන්ට ඡන්දෙ දෙනවා මට ඒ වෙලාවේ දුක හිතුණා නම් එහෙම කඳුළු හිබව නම් මෙයාට ඡන්දෙ දෙනවා හොඳයි කෙසේ හෝ අද දවසේ මේ තරඟය තුල ඔබට මේ සිරස සුපර්ස්ටාර් 24 දෙනා අතරේ තරඟයේ විනිශ්චය ලැබෙන්නේ අනුෂාගේ මිෂන් පසුයි අනුෂා මිනිසුන් කොතරම් හැංගීම් බලද කියා අතම් වෙලාවට අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා සමාජයේ දිහා බලනකොට කෙසේ හෝ ඔබට ලබා දී ඇති විනිශ්චය අනුව ඔබ මේ තරඟින් ඉවත් කරන්නේ මේ විරාමයෙන් පසුයි අද විදවන විනිශ්චයක් ඉදිරියගෙන එන්නට දැන් අපි සූදානම්ින් සිටින්නේ ඔබට ඒ ගායනා කළ ඒ ශෝක ගීතේ අර්ථ ඔබ හොඳට වින්දා වගේ අපි දැක්කා ශෝකයේ විඳීමේ හැකියාවක් ඔබ සතුව තිබෙන නිසා මා හිතනවා ඒ හැඟීම් බර ගීතයට කිසියම් ප්‍රතිචාරයක් ජනතාව ලබා දුන්නා ඔබ මා කිව් ආකාරයට අද ඒ සිරස සුපිරි මාවතේ 24 දෙනාගේ සිහිනයට සමවදින්නට තරම් ඔබේ ගායනය ජනතාව වැළඳගෙන නැහැ කියා මට කියන්නට සිදුවන්නේ නැහැ ඔබ ජයග්‍රහණය කරනවා
Markendra Winera, Olivia Raj. ඔබ ඉතාමත් ඉහලින් අගය කළ මේ ගායකවන් දෙදෙනාගෙන් එක් අයෙකු අද තීරණාත්මකව ඉවත් වෙනවා මේ මාවත තුල රැඳී සිටිය යුත්තේ එහෙම නැත්නම් බලාපොරොත්තු තබා ගත යුත්තේ මේ දෙදෙනාගෙන් කාටද ඇත්තටම ඔලිවියා ගත්තාම ඔලිවියා ඒ මුල සිටම එයාගේ ඉදිරිපත් කිරීම ප්‍රසංගික බව හැම වෙලෙම තියෙන මේ සිත් අද ගන්නා බව සංගීතමය පැත්ත ගැන මම කතා කරන්නේ මොකද සාපේක්ෂව ගිම්හාන්ට සාපේක්ෂව සංගීතමය පැත්ත ගැන කතා කරොත් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් ගිම්හාන් ඉදිරිපත් කරපු ගායනය තුලයි ඔලිවියා ඉදිරිපත් කරපු ගායනය තුලයි නමුත් ඔලිවියා චරිතයක් වෙලා මට මේ වෙනකොට චරිතයක් වෙලා හමාරයි සංගීතමය පැත්තෙන් ගත්තොත් ගිම්හානගේ ඉදිරිපත් කිරීම ගිම්හානගේ ගායන හැකියාව ඊට වැඩිය වැඩි කියලා මම හිතනවා ජගත් වික්‍රමසිංහ මම හිතනවා ඔබගේ මේ අදහස කිසියම් ආකාරයකින් මේ තරඟකාරයන් දෙදෙනාට නොවේ ඉදිරි වටවලදී අපේ අදහස් ප්‍රකාශනය මම හිතන්නේ ඉතාමත් ඍජු බවට පත් කර ගැනීම තුලින් ප්‍රේක්ෂකයාට වඩා අවබෝධයකින් තෝරා ගන්නට උදව් වෙන ආකාරයේ ප්‍රකාශනයක් ඒ වගේම ඒක කිසියම් ආකාරයකින් ප්‍රේක්ෂකයාට අවබෝධය ගෙනෙන පණිවිඩයක් වෙන්න ඕනේ කියලා මම හිතනවා. ඔලිවියා ඇගේ ගැන මම මගේ නිර්වචනයද කිව්වා ඇය ගායිකාවක් නිලියක් දෙකේම ශක්තිය තියෙන හැට. ගීතවත් බව අතින් ගිම්හාන් ඉදිරියෙන් සිටිනවා. ඉතාම රසවත් ගායනක් ඉදිරිපත් කරේ ගිම්හාන් කියලා මම කියනවා. එතකොට චන්ද්‍රිකා ඔබගේ අදහස මොකක්ද මේ දෙන්නෙන් එක්කෙනෙක් මේ තරඟ වටින් ඉවත් වෙන බව දැන් හුඟක්ම පැහැදිලි ඒ කවුරු ඉවත් වුණත් ඒ ගැන මම මුළු හදින්ම සන්තාපයටපත් වෙනවා ඔබ හිතන්නේ ඔබ දුටු මූන් දෙදෙනාගේ ඒ ප්‍රතිභාවයන් තුලින් ඔබ සිතන්නේ මේ අනාගත සුපිරි මාවතේ ඉදිරියට යා යුතු ඒ දක්ෂතාව අගෙීමට ලක් කරන්නට උපයෝගී කරගන්න ඕනේ වඩාත්ම මොන අංශයන්ද මොන දේද මේ තරඟකාරයන් දෙදෙනාගේ තරඟෙන් පැහැදිලි අපේ විනිශ්චයක් නොවන හැඟීම් බර තීරණයක් ඇවිල්ලා ඉවරයි කියලා මොකද මං කිව්වා හැඟීම් බර නම් ඇත්තටම මනුෂයාට ලැබෙන්න ඕන නැත්තම් බුද්ධිමත් නම් කියලා ඒ නිසා ගුවන් විදුලි තරගයක් තිබ්බනම් එහෙම නැත්තම් සීඩී පටයකින් මේ තරගය තිබ්බනම් පැහැදිලිවම දිනන්නේ මෙයා කියලා හැබැයි ප්‍රසංගික වේදා එතෙන් දැක්කහම අයව නැති වෙලා වහාම මහා පෞරුෂයක් ගොඩනගෙනවා ඔලිවියාගේ ප්‍රසංගය. ඒක රූපහරින තරඟකදී ඔලිවියා මෙයාව ඕටේක් කරනවා. දැන් ඔබ ඒ ඉදිරිපත් කළේ මම හිතනවා මගේ රසිකත්වය විවේචනාත්මක නෑ මගේ රසිකත්වය. ඔබේ රසිකත්වය මොකද්ද? මගේ රසිකත්වය ගුවන් විදුලියෙන් ආව නම් මම මේ සින්දුවන බලන්න ඕන නම් මෙයා දිහා බලන්න. මම රේඩියෝ කේ සින්දුව ආද්දි මෙයාගේ සින්දුව අහනවා. රූපහරි දාද්දි මෙයාගේ මෙයා දිහා බලන්න. ඒකද රසිකත්වය. ප්‍රේක්ෂකයා අද ඔබ වෙත ළඟා වෙලා තියනවාද ඔබගේ ඒ ඉදිරිපත් කිරීම තුලින් ඔවුන් කිනුවේ සමන්ද දෙනුවන් කියන අතරේ මේ ප්‍රශ්න අද निराකරණය කරන්නට අපි සමත් වෙනවා ප්‍රේක්ෂක ජනතාව ඉතාමත් පැහැදිලි ලෙස ඔබගේ සිහිනය ජීවත් කරවීමට උදව් වෙලා තියනවාද අද මේ සිරස සුපර්ස්ටාර් තරගය තුලින් අද මේ තරගයෙන් ඔබව ඉවත් කිරීමේ තරම් ඔවුන් සැහැසි වෙලා නැහැ ඔවුන් ඔබ ඉදිරියට ගෙනියනවා